ඔයාගේ ශාදිසි මෙයා මට මෙතෙන්ට එන්න කිව්වේ. චාමර මාව කසාද බඳින්න කලින් ඔයා දැනගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒකයි මං අද ඔයාට මෙතෙන්ට එන්න කිව්වේ. කියන විදිහට කියන්න. මං ආගෙන ඉන්නම්. ඒ මතක තියාගන්න අපි තව දවස් දෙකකින් බඳිනවා. ඒකින්ද අපි අම්මට තාත්තට ඉවත් මේ වෙඩින් එකටවත් එරද්දක් වෙන වචන නම් කියන්න එපා. නෑ නෑ චාමර. මම මේ කියන දේ ඔයා තේරුම් ගන්න. ඔයාට ඕනම තීරණයක් ගන්න පුළුවන්. මට මේ දේවල් හංගගෙන තවත් ජීවත් වෙන්න බෑ. ඒකයි මං මේ හැමදේම ඔයාට කියන්න තීරණය කළේ. කියන්නකෝ ඉතින් මං ආගෙන ඉන්නම් එන. මේ සිදුවීම උනේ ගිය අවුරුද්දේ. මම මගේ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කළේ. මට මගේ ජීවිතේ කිසිම බරපතලක් තිබුණේ නැහැ. මම ලොකු ළමයෙක් වෙච්ච දවසේ තාත්තමට ලැප් එකක් කරන් දුන්නා. ලැප් එකක් විතරක් නෙමෙයි ෆෝන් එකකුත් තරන් දුන්නා. මට Facebook එකේ යාළුවෝ ගොඩක් හිටියා. කවුරුත් නරක අය හිටියේ නැහැ. ඒ හැමෝම හොඳ අය. ඒත් දවසක් මට පෙන් රික්වෙස්ට් එකක් ආවා. කන්ෆර්ම් කරපු දවසේ නම් තමයි මේ හැම සිදුවීමක්ම පටන් ගත්තේ. හරිම හොඳයි වගේ ලස්සනයි. කොහෙද මේ මීගමුයි ඇන්ටි පිටරට වගේ ඉන්නේ. මේ තියෙන ෆොටෝස් පිටරට ගත්තේවා. அன்பெனும் குடையை நீட்டுகிறாய் அதில் ஆயிரம் மழை துளி கூட்டுகிறாய். தோ மங்கன தன்னேனே මම ලංකාවේ මීගමුවේ ඉන්නේ. මගේ මහත්තයා නැති වෙලා දුර මට ලස්සන පුතෙක් ඉන්නවා. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්. මම ඉන්නේ ඉතාලි වල. ඉතාලිද? ලස්සන රට නේද? ඇන්ටිට පාළුත් ඇති නේද? කවුරුත් ළඟ නැති නිසා. අනේ ඔදුව මට හරි පාළුයි. පුතාට මේ එන්න කිව්වත් එන්නේ නැහැ. මම කොහොමද ලබන අවුරුද්දේ ලංකාවට එන්නේ නැන්නේ? ආවහම දුක බලන්න මම එන්නම්කෝ. හා ඇන්ටි පරිස්සමින් ඉන්න. ඇන්ටිට පාළුවක් දැන්නොත් මට චැට් කරන්නකෝ. අනේ ඉතින් දුව විතරම ඔන්ලයින් නැහැනේ ඔයා. මට දුවගේ නම්බර් එක දෙන්නකෝ. එතකොට මං දුවට කෝල් කරන්න. ඕකේ. හරි දුව ඕකේ. උත්සන්නයි. ඕකේ ඇන්ටි. මං එවන්නම්.
උඹට අර කොල්ල හැගෙව නේද? පිස්සුද බා. අනේ පලයන්. උඹත් මන් දැක්ක බැල්ම දාගෙන ඉන්නවා. පැණි හලහල. පිස්සුද බා උඹට? ඉන්නනම් බබා වගේ. නිකන් බලන් හිටපු හින්දා තමයි මන් දැක්කේ. ඒ මේ සෙල්ෆියක් ගහමුද? චතු උඹට අද පාඩම තේරුණාද බං මට නම් මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ පිස්සුද බං කොහෙ තේරෙන්නේද මම මේ බය ඉන්නේ තර්ඩ් ඉයර් එක්සෑම් කරන්න වෙයි කියලා කවුද බං මේ පිටරට නම්බර් එකක් නේ ආ රට නම්බර් එකක් නේ ආන්සර් කරලා බලපන් හෙලෝ හෙලෝ කවුද මේ දුව මම වීරසූරියා ආන්ටි කොහොමද ඉතින් ආ මේ වීරසූරියා ඇන්ටිනේ ඇන්ටිගේ වොයිස් එක හරිම ලස්සනයි දුව කොහෙද ඉන්නේ කෑම කාලාද අනේ නෑ ඇන්ටි මම මේ ක්ලාස් එකෙන් ගෙදර යන ගම ගෙදර ගිහින්ම කනවා අනේ දැන් දුවට බඩගිනිත් ඇතිනේ අනේ දුව බඩගිනි ඉන්නපා විලාවට කැම ටික ගන්න. හරි හරි ඇන්ටි. මං ගෙදර ගිහින්ම කන්නම්කෝ. දුව එහෙනම් නොවර දාම ගෙදර ගිහින් කැම ටික ගන්න. මම රෑ වෙලාව ඔයාට කෝල් එකක් දෙන්න. ඕකේ? හරි හරි ඇන්ටි. එහෙනම් බුදු සරණයි. කවුද බං හනහගත නැන්දම්මද? අනේ මේ චතු. ඒ ඇන්ටි මගේ FB ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයා ඉන්නේ ඉතාලිවල. ගෙවල් මීගම්මු එයාගේ පුතා සොෆ්ට්වෙයා ඉංජිනියර් කරන්නේ හා ඇන්ටිගේ හිතේ පුතා උඹට දෙන්නා වගේ අනේ මේ චතු මං කිව්වා කියලා හිතාගන්න හරි හරි අපි බලමුකෝ දෙයියා එතකොට ඔය ඇන්ටි වට හැමදාම කෝල් කරා අතර? ඔව් ඔව්. හැමදාම කතා කළා. එයා මගේ ජීවිතේට පුදුම විදියට ලං වුණා. මට හැමදාම කෝල් කරා. වීඩියෝ කෝල්ස් පවා ගත්තා. එයා මට දැනුනේ මගේම කෝල් කෙනෙක් වගේ. එයා මට හරිම හිතවත් වුණා. ඒත් මං කවදාවත් හිතපු නැති විදිය යෝජනාවක් යාමට කළා මම පේනව නේද? පේනවා පේනවා. මේ පේන්නේ මගේ කෙල්ලව ලස්සනට. දුව කාලාද ඉන්නේ? ඔව් ඇන්ටි. මං කෑවා. ඇන්ටි හොඳින් නේද? මම කැමති දුවට යෝජනාවක් කරන්න. මං දුව ගැන ගොඩාක් පැහැදීමෙන් ඉන්නේ. මං කැමති දුව මගේම කරගන්න. ඒ කිව්වේ ඇන්ටි? අනේ පැටියෝ. මං ඔයාට කිව්වේ මං කැමති දුව මගේ පුතාව කසාද බඳිනවා නම් මට මුකුත් කියන්න බෑ ඇන්ටි මගේ දෙමාපියන්ගෙන් අහන්න නැතුව හොඳ ළමයා මම හොය හොය හිටි ඔයා වගේ අවංක ළමයි ඉස්සෙල්ලාම ඔයා අපේ පුතාව ආශ්‍රය කරලා බලන්නකෝ ඊට පස්සේ අපි බලමු ඔයාගේ දෙමාපියෝ කෙනෙක් සාකච්ඡා කරන්න හරි මං අයියගේ රික්වෙස්ට් එක කන්ෆර්ම් කරන්නම්කෝ ඇන්ටි මොකද දුව මගේ පුතත් හරි අහිංසකයි. මට ඉන්නේ තියා විතරයි නේද දුව. මේ හැම දෙයක්ම කරන්නේ මගේ පුතා වෙනුවෙන්. මං කැමති ඔයාලා දෙන්න කසාද බෙදලා ඉතාලියට ගෙන්න ගන්න. හැබැයි එයාව කැමති කරගන්න ඕන ඔයා. හොඳද? ඇන්ටි මට මගේ දෙමාපියන්ට කියලා මේ සම්බන්ධතාවය පටන් ගත්තොත් හොඳයි නේද? නැත්නම් එයාලා මං ගැන වැරදියට හිතන්න පුළුවන්.
ළමයෝ දෙමව්පියන්ට කියන වැඩේ මම බාර ගන්නවා. අනික මගේ පුතාට ඔයාගේ දෙමව්පිය කොහොමත් අකමැති වෙන්නේ නැහනේ. ඊට කලින් ඔයාලා දෙන්න ආශ්‍රය කරලා බලන්නකෝ. ඔයාට හොඳ නම් ඔයා මට කියන්න. අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. මම ඔයත් එක්ක කවදාත් තරහ නැහැ. ඔයා හැමදාම මගේ දුව. Thanks auntie. මං අයියෙක් කතා කරලා බලන්නම්කෝ. ඔයාලා දෙන්න කතා කරලා තීරණයක් ගන්න. මං දැම්මු පුතාට කියන්න රික්වෙස්ට් එකක් දාන්න කියලා. එහෙනම් මං කියන්න දුව. බුදු සරණයි. හරි auntie. බුදු සරණයි. ඇන්ටි කතා කරනකොටම වීරසූරිය ඇන්ටි හරිම හොඳයි බං. මට ගොඩාක් ආදරේ. ඒ වුණාට උඹලා අම්මට කියපන්. නෑ බං. මං ඒ ගැන දැම්ම ගෙදරට කියන්නේ නෑ. නවීන අයව ටිකක් ආශ්‍රය කළාම බලනවා. ඇන්ටි මට පොරොන්දුනා. ඒ ගැන ගෙදරට කියන්නම් කියලා. අපි දෙන්නට අඳුරගෙන තීරණයක් ගන්න කිව්වා. ඒක හොඳයි. දෙමාපිය කතා කරන්න කලින් ඔය දෙන්න ගැලපෙනවද නැද්ද කියලා බලන්න එපේ. කවුද බම්මේ? අඳුරන්නේ කෙනා උඹ එක? අනාගත මනමාලයක් දන්නේ. හෙලෝ. කවුද මේ? මම මේ නවීන් කතා කරන්නේ නංගි. නවීන් අයියා. මට ඔයා ගැන ඇන්ටි කියලා තියෙනවා. ඔව්. අම්මගේ වැඩේ මට මනමාලි හොයනක නංගි. වයි ඇන්ටි. එයා ඔයා ගැන නිතරම කියවනවා. එහෙමද නංගි? අම්මට ඉන්නේ ඉතින් මං විතරයිනේ. මටත් ඉතින් ඉන්නේ අම්මා විතරයි. ඒක නෙමේ. නංගි අද ගෙදරද? නෑ අයියේ. මම ක්ලාස් ගිහින් ගෙදර එන ගම. හරි නංගි. එන පරිස්සමෙන් යන්න. මම පස්සේ කතා කරන්න. හරි අයියේ. බුදු සරණයි. මනමාලය සෙට් වෙලා වගේ. අපි ගොඩාක් හිතවත් වුණා. දන්නේම නැතුව මං එයාට ගොඩාක් ලං වුණා. නවීන් අය මට ගොඩාක් ආදරේ කරා. මාත් නවීන් අයට ගොඩාක් ආදරේ කළා. අපිට අපිව නොදැකින්න බැරි තරමට. අපි නිතරම කතා කරා. අපි අපේ මැරේජ් එක ගැනත් කතා කරා. තත්දී මහන්සි මොනෝ කරන්නේ ඉතින් ඔයාමනේ කිව්වේ හැමදාම කාර්වල එනවා අද පයින් යන් කියලා නැත්නම් ඉතින් මං පයින් එනවා ඔය ඒක නෙමෙයි බබා අපි බැඳලා අම්මා ඉන්න දිහා යමුද අම්මත් මට ඕක හැමදාම කියනවා මම සතියක් ගිහිල්ලා ඉඳලා ආවේ හරි හරි ඔයාට යන්න ඕන නම් ඉතින් අපි ගිහිල්ලා අම්මා ගොඩාක් සතුටු වෙයි අපි එහෙනවා කිව්වම ඒක නෙමෙයි අම්මා ලබන සතිය ආපු ගමන් අම්මා අපේ ගෙදර එක්කන් එන්න ඕන. ඇයියේ? ඔයාට දැන් මේ විවාහ යෝජනා ගේන්න මේ කපු මහත්තුරු හොයනවද? කපු මහත්තුරු නම් හොයන්නේ නැහැ. ඒත් මේ කපුනෝනම නම් අනිවාර්යයෙන්ම ගෙදර එක්කන් යන්න ඕන. හා? ඒකත් එහෙමද? හරි හරි. පරක් වෙනෝ යන්. අපි දැන් බීමේකුත් බීලා යන්. ඉක්මනට යන්. යන් යන්. අම්මා. මම කාරණාවක් ගැන කියන්නයි හිටියේ දුවට. සීර තාත්තමත් ඒ ගැනනම් කතා කරා. ඒ මොකක්දම්? දුවගේ දැන් වයසත් හරිනේ. විවාහ යෝජනාවක් ගැන. ඉස්සෙල්ලා තාත්තනම් කිව්වේ දුවට කියලා බලමු කියලා. මට අම්මලා කෙනෙක් හොයන්න ඕනේ නැහැ. මං දැන්ටමත් කෙනෙක්ව ආශ්‍රය කරනවා. එයාගේ අම්මමයි මට යව යෝජනා කළේ. ඒ ඇන්ටිත් අම්මට කතා කරයි. ඒ අය හරිම හොඳයි. හරිම වැදගත් පවුලක් අම්මා. දුවට හොඳයි නම් අපිට කමක් නැහැ. තාත්තලත් කියලා බලමුකෝ.
ඒ අම්මටයි පුතාටයි එන්න කියන්නකෝ. ඒ ඇන්ටි නම් ඇත්ටි මේ අවුරුද්ද අන්තිම වත්තේ. මම නවින් අයර එන්න කියන්නද? එන්න කියන්නකෝ පුතාට බලන්න. Thank you අම්මා. පිස්සු කෙල්ල. Hello Iresha. Apa yang mak kemati o na? Nee, oya ammat kiuwa tu mangga ne? Oh, ane mang kiuwa. Wale ammat ammat call ya kan kian na? Aye. Iyo ya tu ada nene ane. Nenda ammat ay leli kata kan ko dat dewal tiena. Hari hari. Ina nenda ammat leli kehbalu patlo kan he mati he monna iki ane pa? Hari hari. Ane hitam apa kederen no na? Mamma gabalang inna. Oya apa ammat ay datre penan na? Itu dia nama kita berdua gitu ya, na? Hei, nama kita kalau yang nama ini, na? Hari hari mak ibu rindu, mak ini nangko? Ah? Tama ibu rindu nene hari itu? Tak mami kian nama hiti, anti mai kata agri, mih kasar di ikman keramu gel. Muka dapet dua gigi sahaja nama ni. Amma masa hati kini nama angkel. Amma tak tahu ikman beri ni ke gan. Amma netu mami tiernu tanieng gan nak amti naya angkel. Bukan mondai buta. Dema opi angin halat amma hemat dia amma keranu. O agi daru kiti apa paulo lebeni kat tapi luku pina. Ikan ay buta deng kasar di pasi. Muka dekaran bala perutui ini, amma ini rata tiada mandir. Neta langka api manusia kerana mandir. Amma tenang kila kira mangkar. Nangit kiri gigi hilang mukia la. Apa gigi ni ni tan ini angkar. Eh nampu ta? Kata ager ager ini. Mere tau mepuri ada tien. Buat neti belau ke, mage jiwit itu apa? Nawin naya itu manggoda kaderi kala. Ya, wissa sekala. Evi terakni mi, ya agi ammu wat mam wissa sekala. Dawasak, ya amat kamanak kian katakara. Mai datang.
මහත්තයා නම් බිස්නස් වැඩකට එළියට ගියා. අම්මේ නම් ඉන්නවා. ඒක නෙමේ. මම ඔයාලට කියන්නමයි හිටියේ. අර මගේ යාළුවෙක් කෙනෙක් අසුන් කියලා. එයාගේ වෙඩින් එක තියෙනවා අනිද්දාට. ඔයා එන්න ඕනි මාත් එක්ක යන්න. මං එන්න බලන්න. ගෙදරින් අහලා. ගෙදර අය මොනවා කියයිද දන්නේ නැණි අයියේ. ගෙදරින් මොනවා අහන්නද? අපි දෙන්න මැරි කරන්නනේ ඉන්නේ. අනික අපි කොහෙ ගියත් ඒගොල්ලන්ට වැඩක් නැහනේ. ඒ වුණාට අපි තාම මැරි කළා නැණි අයියේ. මං තාමයි ඉති මේ ගෙදර අයට. හරි හරි. ඔය එනවා නම් එන්නකෝ. අනේ ඉතින් ඔන්න ඩොන් ගියා. හරි මං කොහොම හරි එන්න බලන්නම්කෝ. ඔන්නේ නම් පොරොන්දු කඩන්න බෑ. හරිද? දන්නවා අපේ ගෙදරින් කවදාවත් මට එහෙම ගමනක් යන්න දෙන්නේ නැහැ කියලා. මොකද අපි බඳින්න කලින් එහෙම ගමනක් යනවට ගෙදරින් කොහොමඩවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසාම මං තනියෙන් යන්න තීරණය කළා. දරු ගෙදරින් එහුවේ නැද්ද නිකන්වත් ඔය මුදුර ඇඳගෙන කොහෙද යන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තමයි ඊළඟට මතුවුනේ. මං කොහොමද ඩ්‍රෙස් කරගන්නේ කියලා. නවීන් ළඟ ඒකට උත්තරයක් තිබුණා. බබා එක්ක මං ගෙදරට නොකියම එනවා අයියා. මං දන්නවනේ මෙයාලගේ හැටි. මේ ගමන ගැන කිව්වොතින් කීයටවත් මට එන්න දෙන්නේ නැහැ. ඒක නෙමෙයි. අප ප්‍රෙස් කරගන්න කොහෙන්ද? හරි හරි බබා. ඔන්න කරන්න දේවල්ද නැත්ද? ඔයා ඔයාලඟ තියෙන ලස්සනම සාරියයි රත්තරම්බරු ටිකයි අරගෙන එන්නකෝ. මම මගේ යාළුවන්ට කියලා තියෙන්නේ මං බඳින්නේ සල්ලිකාර කෙල්ලෙක් කියලා. ආට තරම් අපිට සල්ලි නෑ හරිද? හරි හරි. ඔයාලම් තියෙන ටික අරන් ඉන්නකෝ. අපි අම්ම හිටියනම් අම්මගේ රත්තරම් බොරු ටිකවත් ඔයාලට ඉල්ලලා දෙන්න තිබුණා. හරි හරි. මම විහිළුවක් කරේ. මං ගාව තියෙන ජුවලරිස් ඔක්කොම මං අරන් එන්නම්කෝ. හරි හරි බබා. එහෙනම් කියපු වෙලාවට ස්ටෑන්ඩ් එකට එන්න ඕන. ඕකේ. හරි අයියා. බුදු සරණයි. රත්තරන් දෙමාපිය හදලා දුන්නු. රත්තරන් බඩු සේරමත් අරගෙන පන්ති යනවා කියලා ගෙදරින් ගියා. ඉතින් ඔයාලේ අම්මලා ඇත්තට පොඩ්ඩක් වසකේ තුන් නැද්ද උගින්ද? නෑ. මං ගෙදරට හොරා කවදාවත්ම උකුත් කරලා නෑ. ඔය කරාමයි. ඒත් ඒ ආදරේ නිසා. එදා තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම දවස. හදලත් මං පසුතැවෙනවා. පරක්කුයිනේ මං පරක්කු නෑ යන්නේ. මේ මොකද? ඔය ඇඳුම් ඇඳලත් නැහනේ. අපි දැන් කොහෙට ගිහිල්ලාද ඇඳුම් මාරු කරගන්නේ? මං දන්න ගෙස්ට් හවුස් එකක් තියෙනවා. අපි එතනට ගිහිල්ලා ඇඳුම් මාරු කරගමු. ගෙස්ට් හවුස් එක? අනේ මට බය අයියේ. මං කවදාවත් ඔය වගේ තැන් වලට ගිහිල්ලා නැහැ. ඔන්න බය වෙනවද ළමයෝ? මම ඉන්නවනේ. යා යා සිද්ධී දකිනවා යම් යම් පුද්ගලයන් විසින් නව තාක්ෂණය
අංගෝපාංග උපකරණ තමුගේ එදිනදා ජීවිතයේ රාජකාරිය සඳහා හෝ වෙනම් පුද්ගලික සම්බන්ධතා සඳහා පාවිච්චි කරන ආකාරය. ඒදී අපි කල්පනාවට ගත යුතු කාරණාවක් වන්නේ මේ නව සංනිවේදන ක්‍රම මගින් අපිට ලෝකයේ සිටින සමාජයේ සිටින ඕනෑම පුද්ගලයෙක් සමඟ සම්බන්ධ වීමට කතා බහ කිරීමට තොරතුරු හොමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. නමුත් අපි හැමතිස්සෙම කල්පනාකාරී වෙන්න ඕනේ අපිට සමාජයේ අවශ්‍ය කරන පුද්ගලයන් සමඟ අවශ්‍ය දෙයට පමණක් මේ දේවල් පාවිච්චි කරමින් අපිට අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ලේසි පහසු කර ගැනීමට මේ තාක්ෂණය භාවිතා කරමින්. මං එදා ගෙදරට කරේ ලොකු බොරුවක්. මං හීනකින්වත් හිතුවේ නැ නවීන් මට ඒ වගේ දෙයක් කරයි කියලා. ඒකයි මං එදා හර වගේ ගමනක් වුණත් ගියේ. මං යාව ගොඩාක් විශ්වාස කරා. එදා නවීන්ගේ අම්මත් මට හෝටලේදී කෝල් කරා. ඒ වගේ ආදරය කරන කෙනෙක්ව මං කොහොමද චාමර අවිශ්වාස කරන්නේ? ඊට පස්සේ මං කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳුම දාගන්න ආවා. ඊට පස්සේ නවීන් හෙලෝ දුව කොහොමද? හෙලෝ අම්මා. ඔයා බය වෙන්න එපා. මගේ පුතා ඔයාව පරිස්සමට බලාගනි. ඕකේ. හැබැයි දුව මම නම් කැමති නෑ ඔයා ගෙදරට නොකිය මේ ගමන ආව එක ගැන. අනේ නෑ අම්මා. ගෙදරට කිව්වොත් මට කීයටවත් මේ ගමන එන්න දෙන්න. මොකද එයාලා මං ගැන ගොඩක් හිතනවා. ඒකයි. හරි හරි බබා. දැන් ඔයාලා දෙන්න පරිස්සමට ගිහින් ඉන්නකෝ. හැබැයි ලස්සනට ඇඳලා හොඳ මේකප් එකක් දාලා කපල් එක ෆොටෝ එක අරගෙන මට දැම්ම මේල් කරන්න ඕන. ඕකේ. ඕකේ අම්මා. ඔබට සරණයි. අම්මා කියනවා ලේලිගේ ලස්සන ෆොටෝ එකක් ගහලා එවන්න. ලේලිකි විතරද? හරි හරි දැන් ලෑස්ති වෙන්නකෝ මට සෙලෝන් එකට යන්න බරක් වෙනවා. Yeah.
ගෙදර ඉන්නේ. ඔයා දැන් දැහැරුනේ. මොකක්? ඔය කිදරාව? මොකද මට උනේ? ඇයි ඔයා කියේ? ෆෝන් එකේ වීඩියෝ එකක් ඇති. ඒක බලලා මට කෝල් එකක් ගන්නකෝ. වීඩියෝ? Thank you.
තුමා පොලිසියට ගියේ නැද්ද? නෑ. උමා බය කරා. මගේ වීඩියෝ එක ඉන්ටර්නෙට් දානවා කියලා. මං ඒ හැම දෙයක් නිවසුව චාමර. ඒ වනචරය හැදුවේ. මගෙන් අනිත් ප්‍රයෝජන ගන්න. මට ඒ ගැන මතක් වෙනකොට කේන්ති චාමර. උමාට දිගින් දිගටම කරදර කරන්න ගත්තා. මගුලක් කරගන්න යනකොට අනික ඉතින් උඹේ ඇන්ටිල ගොඩක් විශ්වාස කරපු නිසා මම මුකුත් කියන්න ගියේ නැහැ. නීතිය තියෙන අපිට පිහිට වෙන්න අපි පොලිසියට යා. අන්තර්ජාලය ඔස්සේ ලාංකික කතුන් රවට්ටමින් ඔවුන්ගෙන් ස්වර්ණාභරණ මුදල් ලක්ෂ ගණනින් උපය ගත්ත තරුණේ අත්විඳේවියත් හොඳ ගත්තා. තරුණයාගේ මවයයි පවසන අනියම් බිරිඳ පොලිසිය විසින් අත්හොඳ ගත්තා. අත්තරුණු ගන්න අතරතුර ඔහුන් ළඟ තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් ජංගම දුරකථන රසක්ද එවැගේම පරිගණක යන්ත්‍ර කීපයක්ද පොලිසිය විසින් අත්වන් කරන් තිබේ. පොලිසිය අපසමග ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන බවයි. ටීවී නිවුස් වෙනුවෙන් එන්ජීටී ආරච්චි අපරාධ ස්ථානයේ සිට. මගේ යාළුවට තමයි මේ දේ වුනේ. මම හැමෝගෙම ඉල්ලන්නේ මේ වගේ අපරාධ වෙන්න වළක්වා ගන්න. මගේ යාළුවට වෙච්ච දේ අනිත් අයට වෙන්න සිදු වෙන්න දෙන්න එපා. දෙමාපියන් දැනුවත් කරන්න කියලා තමයි හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ. මේ වගේ දරුවන් ඉන්න අම්මලා ඇත්තින්ම මම මේ වගේ ඉන්න මාට ගොතු නොවෙන්න ඉතින් මග බලා ගන්නම් තමද මගේ දරුවට වෙන්න තියෙන දේ වල වෙලා ඉවරයි මහත්තයා. මට නම් දෙන්න අපි යනවා. මේ නව තාක්ෂණයත් එසේ නැතිනම් සංනිවේදන ක්‍රමවිධාන අපිට ලැබෙන්නේ ඒවෙන් අපේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කර ගැනීමටත් අපගේ ජීවිතයේ ලේසියෙන් ගත කර ගැනීමටත් සඳහා. නමුත් ඒවන් අවස්ථාවන්වලදී ඒ අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීමට ඒවාට අනවශ්‍ය ලෙස හැබැයි වීම නිසා ඔබට ඔබගේ ජීවිතයේ එදිනදා කටයුතු අවුල් වීමටත් වෙන යම් කරදරකාරී තත්ත්වයන් වලට මුහුණ පෑමටත් මේ තාක්ෂණයම හේතු වන්න පුළුවන්. එම නිසා ඔබ නිතරම මේ තාක්ෂණය පාවිච්චි කිරීමේදී කල්පනාකාරී වන්න අවශ්‍ය දේ සඳහා අවශ්‍ය වෙලාවන් වලට මෙම තාක්ෂණය පාවිච්චි කරන්න අනිකුත් අනවශ්‍ය අවස්ථාවන් වලට මේවා පාවිච්චි කර ගැනීමෙන් තමුන්ට අනවශ්‍ය කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. මම වඩ ගොඩාක් ආදරේ චාමර. Thank you mom. ඊරම් ගත්තට. අදින් පස්සේ මේ ඔක්කොම මතක් කළා දාලා අපි දෙනා ලස්සන ටින් මට පුළුවන් ඔයාව බලා ගන්න.